අම්මේ මම යනවා. ආයෙත් එන්න එන්නේ මාස 3 4කින් තමයි කැම්පස් එකේ නිවාඩු දුන්නට පස්සේ. පුතේ අමතක නොකර අර බෙහෙත් ටික බොන්න. මොකද ආයෙත් ඔය ලෙඩේ ඉස්මතු වෙලා එන්න පුළුවන්. දන්නවනේ තව අවුරුදු කීයද තියෙන්නේ කැම්පස් එක අවුට් කරගන්න. එහෙනම් නෝරදවහම බෙහෙත් ටික බොන්න පුතේ. ඔව් ඔව් පුතේ අනිවාර්යෙන් බෙහෙත් ටික බොන්න. දැන් 190ක් විතර අඩු වෙලානේ තියෙන්නේ. ඉතුරු ටිකත් අඩු වෙලා යයි. දොස්තර කියපු විදිහටම වැඩ කරන්න. හරි හරි අම්මේ තාත්තේ මම බෙහෙත් ටික බොන්න. ඒ ටික බොනවා තමයි මං. මටත් අඩුවක් දැනෙනවා තාත්තේ. ඒක තමයි පුතේ. ඒ හින්දා හොඳටම අඩු කරගන්න පුතා ඔය බෙහෙත් ටික බොන්න. එහෙනම් මං ගිහින් එන්නම් අම්මේ. පරිස්සමෙන් පුතේ. ඒ දොස්තරට පින් දෙන්න ඕනේ මහත්තයා. අපේ කොල්ලගේ මේ මානසික ලෙඩේ සුව කරලා දුන්නට. ඇත්තටම ගුණයක් තියෙනවනේ කොල්ලට. සම්පූර්ණයෙන්ම හොඳ වෙලා යන එක නම් කොච්චර හොඳද. ඔව් ඔව් අපේ නෝනේ. නැත්තම් කොල්ලා මානසික ලෙඩෙක් වෙනවනේ. ඒකනම් අපට දෙයියෝ පෙන්වෝ වගේ දොස්තර නම්. කොහොම හරි කමන්නේ අපේ කොල්ලගේ මානසික ලෙඩේ හොඳ වුණානේ. ඒ ඇති. ආරින් ඉසුපුන් අයියා. මේ මානසික ලෙඩෙක් එක්ක මට ජීවත් වෙන්න බෑ. ඕක ඉස්සරහට වැඩි වෙන්නත් පුළුවන්. දැම්මම අපි දෙන්නගේ සම්බන්ධයට මොකක් හරි තිතක් තියන්න සිද්ධ වෙයි වගේ. මට ඉස්සරහට මානසික ලෙඩෙක් බඳලා ඉන්න බෑනේ. මිනිස්සුන්ට මූණ දෙන්නේ කොහමද? ආ සුපුන්නයි. ඔයා තනියෙන් ඉන්න එක ලොකු දෙයක්. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ආ චතුනංගි එන්න වාඩි වෙන්න. කියන්න මොකද්ද ප්‍රශ්නේ? මං කොහොමද අයියේ මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙන්නේ? ඈ ඔයාට මානසික ලෙඩක් තියෙනවනේ. ඔයා ඒකට බෙහෙත් අරගන්නව නේද? ඈ ඇයි මට කලින් කිව්වේ නැත්තේ? මගෙන් අහන්න කලින්. මං දැන් කොහොමද කියන්නකෝ මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙන්නේ? ඔයත් එක්ක කොහොමද මං ජීවත් වෙන්නේ මානසික ලෙඩක් තියාගෙන? ඈ කවුද නංගි ඔයාට කිව්වේ මානසික ලෙඩක් තියෙනවා කියලා? ඈ අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්න සුපුන් අයියේ. මං හැමදේම හොයාගෙන තියෙන්නේ. ඔයා මානසික ලෙඩට බෙහෙතුත් ගන්නවා. දැන් ඔයාගේ බෑග් එකේ නැද්ද බලන්න බෙහෙත්? මං හැම දෙයක්ම හොයාගත්තා අයියේ. මට තව දුරටත් ඔයත් එක්ක ඇසුරක් පවත්වන්න අවශ්‍ය නෑ අයියේ. අපි මේ සම්බන්ධය නවත්තමු. මොකක් සම්බන්ධය නවත්තන්න? මොකක්ද නංගි මෙච්චර කාලයක් ආදරය කරලා දැන් මාව මානසික ලෙඩෙක් ගන්නට දාලා ඔයා මගෙන් අයින් වෙන්න? ඈ ඒක නම් කොහොමටවත්ම කරන්න දෙන්න බෑ චතු. මට මානසික ලෙඩක් තිබුණා ඉස්සර. දැන් ඒකට බෙහෙත් අරන් ඒක හොඳයි. ආයෙ මට හැදුනේ නෑ අවුරුදු ගානකට. කවුද ඔයාට මේ බොරුව කිව්වේ? මට නම් බෑ සම්බන්ධය නවත්තන්න. ඔයාට මං නවත්තන්න දෙන්නෙත් නෑ. මෙච්චර අවුරුදු ගානක් මේ ආදරය කරගෙන ආවේ මේ මානසික ලෙඩක් කියලා මේ ආදරේ නවත්තන්නද? ඒක නම් කොහොමටවත්ම කරන්න දෙන්න බෑ නංගි. ඔයාට බැරි නම් ඔයා ඕන බම්බුවක් ගහගන්න. මට බෑ ඔයත් එක්ක ජීවත් වෙන්න. මානසික ලෙඩුත් එක්ක ජීවත් වෙන්නේ පිස්සෝ. ඒ හින්දා මට පිස්සු නෑ. මං යනවා යන්න. ඔයා තීරණයක් අරගන්න. චතුනංගි චතු පොඩ්ඩක් අහන්න. චතුනංගි පොඩ්ඩක් කියන දේ අහන්න. කතා කරන්න එපා. මට කෝල් කරන්නත් එපා. මට කරදර කරන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒ සුපුන ඇයි බම්මේ? ඈ මොකෝ අප්සෙට් එකෙන්? අඩෝ මොකද බං අර රොකට් එකක් විද්දා වගේ චතු කියපු යෑම. ඈ උඹලා දෙන්න මොකක් හරි වලියක්වත් ගියාද? ඈ නෑ බං. එහෙම අප්සෙට් එකක් නෑ බං. පිස්සුද අපි දෙන්න රණ්ඩු වෙනවා දැකලා තියෙනවද බං උඹලා? අඩෝ සුපුන මේ උඹගේ මූණෙන් ඒක පේනවා බං. උඹලා දෙන්න මොකක් හරි දෙයකට අරගෙන තියෙනවා. ඈ මොකක්ද කියපල්ලා අප්සෙට් එක? උඹලා දැන් අවුරුදු ගාණක් ආදරය කරනවා නේ බං? ඈ ප්‍රශ්නයක් තියෙනනම් කතා බහ කරගෙන විසඳගනින්න බං. හරි හරි මම ප්‍රශ්නයක් තියෙනවනම් විසඳගන්න. මට මගේ පාඩුව ඉන්න දීපල්ලකෝ. මුන් දෙන්න අතරේ මොකක්ම හරි රණ්ඩුවක් වෙලා තියෙනවා. ඈ නැත්තම් මූ ඔහොම හැසිරෙන්නේ නැහැ. ඈ මොකක්ම හරි දෙයක් වෙලා තියෙනවා. මේක නම් හොයලා බලන්න ඕනේ ජොනියා. නෑ චතුගෙන් අහලා බලමුද අපි. වැඩක් වෙන්නේ නැහැ බං. ඕකෙත් එක විදිහක් නේ බං. ඈ දන්නේ නැද්ද? ඒ වුණාට බං මේ ගැන අපි හොයලා බලන්න ඒ බං. අපේ පන්තියේ කොල්ලනේ බං. ඈ ඔක හරි හොඳ එක ඈ. ඒ පොඩ්ඩ හිටපල්ලා මට කෝල් එකක්. ආ ඔව් කියන්න චතුනංගි. අයියේ මේ මට ඔයාව හම්බ වෙන්න ඕනේ. මේ දැම්මම ඔයාව මට හම්බ වෙන්න ඕනේ. ඇයි ඇයි නංගි මොකද්ද ප්‍රශ්නේ? ඈ මම මේ යාළුවත් එක්ක පොඩි ගමනක් යන ගමන්. දැන් නම් වෙන්නේ නෑ නංගි. නෑ නෑ මට මේ ඔයාව දැම්මම හම්බ වෙන්න ඕනේ. මට මොන වැඩ තිබුණත් කමන්නේ දැම්ම ඔයා හම්බ වෙන්න ඕනේ. අර පාක් එක ගාවට එන්න. හරි හරි මං එන්නම්කෝ. ඒ මොකද්ද බං ප්‍රශ්නේ? උඹලා දෙන්න හෙන්න අවුලකින් ඉන්නේ බං. ඈ ඒක මේ දවස් 3-4ක් ඉඳලා අපටත් හොඳට තේරෙනවා.
අවස්තු හතරක් නෙමෙයි කලුවා. මෝ දැන් මාස 6-7ක් ඉඳලා මෙහෙමම තමයි මුන් දෙන්නම. එකෙක් නෙමෙයි. මුන් දෙන අතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඈ. මේ මට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. අරකි කෝල් කරා ඉක්මනට හම්බෙන්න එන්න කියලා. මං යනවා ඈ. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා බහ කරගෙන විසඳ ගනිල්ල. රණ්ඩු සරුවල් ඇති කරගන්න නැතුව. ආදරේ කරද්දී ඔහම තමයි බං. රණ්ඩු සරුවල් ඇති වෙනවා. එව්ව පහවදාට නැති වෙලා යනවා බං. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් විසඳ ගනිල්ල. අඩෝ හිච්චා උඹ කියපු කතාව ඇත්ත ඈ. මුන් දෙන්න අතරේ මොකක්ම හරි ලොකුම ලොකු ප්‍රශ්නයක් ඇකෑරෙනවා. ඒක අපටවත් හොයාගන්න බැරි වුණානේ බා. මේකයි දෙන්නම ඉන්නේ හෙන්නම අප්සෙට් එකේ. පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්න වේ බා. ඔව් ඔව් ඉතින් අපටත් බං ඔවුන්ගේ ආදර සම්බන්ධකම් වලට ඕනෑමට වඩා මැදිහත් වෙන්න බෑනේ බං. ඈ මුන් දෙන්න දැන් ආදරය කරන්න නම් අදේ යෙනෙමෙයිනේ බං. දැන් අවුරුදු ගාණක් වෙනවනේ. ඒ හින්දා ඉතින් එව්වට ඇඟිලි ගහන්න යන්නත් බෑ බං අපි. පොඩ්ඩක් ඉතින් බලන් ඉමු මොකද්ද වෙන්නේ කියලා. ඒ චතුනංගේ මේ හදිස්සිය මට එන්න කිව්වේ ඈ අයියේ මං ඔයාට එන්න කිව්වේ මෙන්න මේ කාරණාව කියන්නේ මට ඔයත් එක්ක තවත් මේ සම්බන්ධය පවත්වාගෙන යන්න බෑ ඔයාට මානසික රෝගයක් තියෙනවනේ ඒ හින්දා මට ඔයත් එක්ක ආදරය කරන්න බෑ අයියේ ඔයාව මැරි කරන්න බෑ ඒ හින්දා අපි මේ සම්බන්ධය අදම නවත්තමු අදම මේ දැම්ම ඉඳලා අපේ සම්බන්ධය නවත්තමු මොකද්ද කියන්නේ චතුනංගේ ඈ මේ සම්බන්ධය නවත්තන්න බෑ මට සම්බන්ධය නවත්තන්න බෑ ඔයා මොනවා කිව්වත් මම සම්බන්ධේ නවත්තන්නේ නැහැ. ඔයා ඕන දෙයක් කරගන්න අයියේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔයත් එක්ක තියෙන සම්බන්ධය අද නවත්තනවා. මට බෑ ඔයත් එක්ක තවත් දිගටම මේ විදිහට සම්බන්ධකම් පවත්වන්න. ඒ හින්දා මට ආයෙ කතා කරන්නත් එපා, කරදර කරන්නත් එපා, කෝල් කරන්නත් එපා, මැසේජ් කරන්නත් එපා, හොයාගෙන එන්නත් එපා. අදින් පස්සේ අපි දෙන්නගේ මොනවා හරි දෙයක් තිබුණා නම් ඒ සේරම ඉවරයි. ඇහුණා නේද ඔයාට? ආ එහෙමද නංගි. හොඳයි එහෙනම්. මට තව එක අවස්ථාවක් දෙන්නකෝ මං ඔයාට උත්තරේ කියන්නම් හිතලා බලලා හරි ඔයා හරියටම හෙට තව පෑ 24ක් දෙන්නම් ඔයාට ඔයා මට කියන්න උත්තරේ ඒ කියන්නේ චතු මගෙන් ඈත් වෙන්න හදන්නේ නේ ඒ කියන්නේ වෙන සම්බන්ධයක් ඇති මේකිට මං මේකිට ජීවත් වෙලා ඉන්න ඉඩ තියන්නේ නැහැ මගෙන් ඇර වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පවත්වන්න මං ඉඩ තියන්නේ නැහැ මේකිට මං මේක ඉවරයක් කරලා දානවා හෙටම ඉවරයක් කරලා දානවා. ඉතපන්කෝ මේකිට මං හොඳ පාඩමක් උගන්වන්න. මේකි මගෙන් අර වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්න මං ඉඩ තියන්නේ නැහැ. මේ සුපුන්. එහෙනම් මේ සුපුන්. හෙලෝ චතුනංගි. ආ කියන්න අයියා. මේ ඉක්මන්ටම එන්න. ඔයාට මං ගත්ත තීරණේ දැනගන්න ඕන නම් ඉක්මන්ටම එන්න. අපි ඊයේ හම්බෙච්ච තැනටම එන්න. හරි අයියා. මං එනවා එතෙන්ද. අයියේ ඔයා හොඳ තීරණයක් නේද ගත්තේ? අපි දෙන්නගේ සම්බන්ධය නවත්තනවා නේද? අපි නවත්තමු මෙතන. මගේ නම් සම්බන්ධයක් නෑ ඊයේ මෙඳලා. ඔයාගේ තීරණේ දැනගන්නයි මං ආවේ. හරි නංගි, මම මේ සම්බන්ධය නවත්තනවා. ඒත් මට ඔයාව සර්ප්‍රයිස් වෙන විදිහේ වැඩක් කරන්න ඕනේ. ඒකට විතරක් මට ඉඩ දෙන්න. ඒ මොකක්ද අයියේ? හරි, ඔයා S2 වහගන්නකෝ. නැත්තම් මම මේ ලේන්සෙන් ඔයාගේ S2 වහන් බඳින්නම්. ඊට පස්සේ ඔයා බලන්නකෝ. ඔයා සර්ප්‍රයිස් වෙන හැටි. අනේ අයියේ, තද වැඩි. ඉක්මන් කරන්න. මේ මොන විකාරද මේ? ආ හරි. ඔහම ඉන්නකෝ. ඉක්මන් කරන්න අයියේ, මොන කෙහෙල් මලක්ද මේ? මගේ S2 රිදෙනවා. මට සමාවෙන්න චතුණංගි. මට මේක දෙයක් කරන්නම සිද්ධ වෙනවා. මොකද මගේ S50 පිට ඔයාව වෙන කෙනෙකුට අයිති වෙනවා. මට බලන්න බෑ. ඒ හින්දා මට සමාවෙන්න චතුණංගි. අම්මෝ! ආ අම්මෝ අයියේ, මොකද්ද මේ කලේ? ඔයා මේකද මට දුන්න සර්ප්‍රයිස් එක? අයියේ චතුණංගි, උඹ ඔහොමම සැතපියන්. මට උඹව වෙන කෙනෙකුට අයිති වෙනවා බලන් ඉන්න බෑ. ඒකයි මම මේ විදියට කරේ. උඹත් මැරියන්, මාත් මැරෙනවා ගඟේ පැනලා.